Recording in progress.
අයිබෝන් හැමෝටම සුබම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝටම අලුත් දවසක ඔන්න අපි ආයමත් සිංහල පන්තියෙන් සුපුරුදු පරිදි ලෙංගතු කමින් ඔන්න විදිහට හම්බ වෙනවා. ඉතින් කොහොමද පසුගිය සති ගෙවුනේ සතුටින් ඉන්නද කියලා විශ්වාස කරනවා. එහෙමනම් අද දවසෙත් අපි සිංහල පන්තියේ I Learn in College එක සිංහල පන්තියේ අඩ හොරාවකුත් හොරාවක් කාලේ මෙම ගත කරමු. හරි ටිකක් පරක්කුයි නේද සර් කියලා නෝ නැ පරක්කු නෑ මේ කට්ටිය පාර්ටිසිපේන්ට්ලා 33 වගේ හිටියේ. ඉතින් මම පොඩ්ඩක් කට්ටිය සම්බන්ධ වෙනකන් දැන් 40 වෙලා තියෙනවා. දැන් 41 වුණා. ඒ නිසා පොඩි මම බලාගෙන හිටියා මම මෙතන රැඳිලා හිටියා. ඒ නිසා තමයි පොඩි ලේට් එකක් ගත්තේ. නමුත් නැත්තම් අර කට්ටිය අපිට සම්බන්ධ කරගන්න පොඩ්ඩක් අමාරු වෙන නිසා. ඉතින් අපි කතා කරන හැම වචනයක්ම මුලින් ඉඳලා පටන් ගත්ත වෙලේ ඉඳලා අපි කතා කරන හැම වචනයක්ම ටිකක් වැදගත් සහ ප්‍රයෝජනවත් නිසා තමයි මම මේ කට්ටියත් පොඩ්ඩක් සම්බන්ධ වෙනකන් මෙහෙම කාලය ගත්තේ. හරි එහෙනම් ඉතින් අපි සුපුරුදු පරිදි වැඩේ පටන් ගමු. මට සිංහල PDF එක දාන්න පුළුවන්ද? PDF එකක් දීලා නැහැ තාම මේකට අදාළව. PDF එක පාඩම ඉවරනට පස්සේ තමයි මේක දාන්න පුළුවන් වෙන්නේ. එතකන් තාම මේකට PDF එකක් දීලා නැත. කවුද මගෙන් PDF එක ඉල්ලන්නේ? දෙලිනි තමයි මගෙන් PDF එක ඉල්ලන්නේ. හරි දෙලිනිට මට එක තමයි දෙන්න තියෙන උත්තරේ. PDF එක. හරි අමාලාගේ ටියුට් නෑනේ. හරි ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. පොඩ්ඩක් බ්ලර් එක. ඕකේ. හරි ඒක නැති වුණාට කමක් නෑ. ඉතින් කොහොමද කැමරා කවුරුත් ඔන් කරගෙන නැද්ද? කොහොමද කැමරා ටික ඔන් කරගන්න කැමරා? අනේ දෙවියනේ හැමදාම කියන්න තියන්න එපා. ලස්සනට කැමරා ටික ඔන් කරගෙන අපි තම හොඳට අනේම ලෙන්ගතෝ වැඩේ කරගෙන යන්න. රයිට්. එහෙමයිල ඉන්න. වෙරි ගුඩ්. අන්න එහෙම ඔන් කරගන්න අපි කැමරා ටික ඔන් කරගමු. ඔන් කරගන්නකෝ එතක. ලයිට් එක කෙස්. කීප දෙනෙක් නම් ඔන් කරගත්තා. අනිත් අය මොකද තාම ඔන් කරගෙන නැත්තේ?
right හැම මොන් කරගන්න right प्रश्न 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 Samandi. Samandi. 0889. Samandi. Mike kon karan. Oye mike ka tiyena tana. Ah, sorry. Isurika. Isurika. Samandi. Isurika. 0889. Mike kon karan. Sorry. Kauro de mike kon karan. Ah, Isurika. Right. Isurika yama padi prashne kahan yana Isurika. Padak prashne. Taggala hala. ඉසුරිකා කොහමද ඉසුරිකා මයික් ඔන් කරන්න ඉසුරිකා ඉසුරි හරි මොනවද හොඳ ජීවිතේ හොඳයි වියදම සැරයි බඩු මිල ඉහළයි ඒ නිසා අපිට හොඳයි තෙල් මිල ටිකක් වැඩි වැඩි උණු තෙල් මිලත් එක්ක අපිට හොඳයි මම අහන්න යන ප්‍රශ්නේ මොකක්ද දන්නවද පසුගිය 4 වෙනිදා අපිට ලංකාවේ 74 වෙනි නිදහස උදා වුණා परंपरा හරි කමක් නැහැ උසුරිකා උත්තරයක් නොලැබුණත් මොකක්වත් හැඟීමක් නැත සර් අම්මප නිදහස් දවස තිබුණාද කියලාවත් මගෙන් අහන්නකෝ හරි මොනවත්ම දැක්කේ නැද්ද නිදහස් දවසේ දැක්කද මොනවද දැක්කේ පොඩි 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 දැක්කනේ පොඩි හරි හොඳයි මොනවත් හැඟීමක් නැද්ද මේ නිදහස් දිනේ ගැන කිසිම හැඟීමක් නැද්ද උසුරිකා මොකද තියෙන්නේ किसी में हैगी मार्क नया इस्तूरी काट आपे इंसान इस्तूरी काट समुदेला वेन कागिंग अरे हाला बलों मापे निदा हस्स क्या ना मुकद्दी ताने हाथी लगवे उन करा गानों का कैमरा आंटिका मुन्ना मागुल के याद में एक ऑफ करांगे इन्ने राइट एक अर्ध निदा हस्स की लगी ना इकन हरे हैंड मार्क क्या डालती ना මෙවින්දුට අවස්ථාව තියෙනවා නේද හස්ස ගැන මොනවා හරි තියෙනවා නම් කියන්න මෙවින්දු ඔව් සර් මෙවින්දුගේ කැමරාව මොකද වෙලා තියෙන්නේ මෙවින්දුගේ කැමරාවට හෙන හුරාලා බලන්න හෙන හුරා නැහැ මෙවින්දු ඉන්නවා හරි මෙවින්දු කියමු බලන්න මේ 74 වෙනි නිදහස ගැන ඒක ටිකක් මහතට පේනවා කියලා කියන නිදහස ගත කරපු හින්දා පොඩ්ඩක් මහත් වෙලා ඇති සමහර විට කැමරාවේ zoom option එකේ මොකක් හරි වෙන්න ඇති හරි ආව පොඩි මහතකට පේනවා තමයි පොඩි ෆ්ලැට් එකක් නිකන් පොඩි ڇප්ප වෙච්ච ගතියක් තියෙනවා අපි ඒක පස්සේ ආදත් මිනේ මොනවද හිතන්නේ නිදහස් එක ආඩම්බරයි තින් ආඩම්බරයි ඉතාම ආඩම්බරයි අපිට නිදහස ලැබෙච්ච එක ගැන නේද මිනිදු ආව මොනව ගැන ආඩම්බර වෙන්නේ මිනිදු නිදහස හම්බෙච්ච එක ගැන නිදහස හම්බෙච්ච එක ගැන බොහොම ආඩම්බරයි කියලා තමයි මිනිදු කියන්නේ. හොඳයි මිනිදු මිනිදුගේ අදහසට බොහොම අපේ සතුට ප්‍රකාශ කරමි. මිනිදු අපි ඩිස්ප්ලේ එකෙන් චුට්ටක් ඈතට යවලා ඒ ළඟට අපි තව එක්කෙනෙක්ගෙන් අහලා බලමු. ඇත්තටම 74 වෙනි නිදහස ගැන
මොනවද හිතෙන්නේ කියලා. කවුරු හරි අත උස්සලා අදහසක් ප්‍රකාශ කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මම කැමති ඒ අදහස ප්‍රකාශ කරන්න. එතකොට මෙතන ඉන්නවා net mini net mini මොනවද දැනෙන්නේ නිදහස ගැන net mini සර් අපිට කවර ඔෆ් කරන් ඉන්නවත් නිදහසක් නැහැ කියලා නම් කියන්න ලෑස්ති වෙන්න එපා හරි මොකද මොකද දැනෙන්නේ සතුටුයි 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 අපිට නිදහස ලැබෙච්ච එක ගැන මෙතන ඉන්නවා අපිට අධ්‍යාපනය ලැබුණ හින්දා සතුටුයි අධ්‍යාපනය ලැබෙච්ච හින්දා සතුටුයි බොහොම හොඳයි එතකොට මිනිඳුල මිනිඳුල හෑන්ඩ් මාක් එකක් දාලා තියෙනවා මොකද හිතන්නේ මිනිඳුල හොඳයි සර් අලුතෙන් වාහනයක් දැම්මනේ එනකොට ඇයි අර වෙඩි නෝදින රටේ ආ මේ ඒ කියන්නේ ආචාර්ය පෙළ පාළිය හොඳයි වෙඩි නෝදින වාහනයක් දැම්වීම නිසා මිනිඳුට ඒ කියන සතුටුයි හරි අම්මපා තව කාගෙන් හරි අපිට අහලා බලමු මොකද්ද මේ නිදහස ගැන දැනෙන්නේ දාර්ශනිකාගේ නමත් එක්ක පොඩි දාර්ශනික බවක් තියෙන හින්දා දාර්ශනික දර්ශිකාගේ මధుර මනෝහර නිදහස ගැන අපි වචනයක් අහලා බලමු මේකනම් මේ කතා කරන්නේ අද මේක ගැන කතා නොකර යන්න බැරි නිසා කියන්න මදු මාලේ මදු මාලේ හරි ඇහෙනවා කියන්න මොනවද හිතෙන්නේ 74 නිදහස ගැන දැන් ඔය මයික් එක ඔන් වෙලා තියෙන කියන්න මදු उल्पे මට දැනෙනවා උල්පත් දහස් ගණක් අපේ පන්තියේ මේ නිදහස වෙනුවෙන් ඉන්නවා කියලා. බලමු අපි එතන ඉන්නවා මෙහාරා නිමන්දි. මෙහාරා නිමන්දි ගෙන් අහලා බලමු මොනවද දැනෙන්නේ නිදහස ගැන කියලා. මොනවද දැනෙන්නේ නිදහස ගැන? සතුටුයි. සතුටුයි කියලා තමයි කියන්නේ. ඉතින් හැමෝටම සතුටුයි. එහෙනම් අපිටත් සතුටුයි නිදහස ගැන. නදීනි ඉන්නවා මෙතන. නදිනිත් කියනකෝ බලන්න ඉදහස් කරන මොකද හිතන්නේ ගොඩක් අනු ගොඩක් ගොඩක් හොඳයි ගොඩක් හොඳයි මං අහන්නේ දැන් ගෙදර අම්මා තාත්තා හැමත් ওই විදිහටද කතා බහ කරන්නේ ඉදහස් ගැන වීඩියෝ එක දැම්ම හරි රයිට් ඔයාලට නිදහස ගැන සතුටුයි කියලා හිතපු නිසාම මේ ටිකක් කියලාම මම අපි පාඩම පටන් ගමු. මේ ටික කියන්නේ අපි ඔය පශ්චාත් භාගයේ නැත්නම් පිටුපස පෙදෙස පුටුව මත තියාගෙන කතරම් රත් වෙනකන් ඉගෙන ගත්තත් සමහර වෙලට අපි මේ ටික හරියට තේරුම් ගත්තේ නැත්නම් අනාගතේ අපි මේ ඉගෙන ගන්න දේවල් වලින් සත පහක වැඩක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා අනාගතේ නිර්මාණය කරන දරුවන්ගේ හෙට දවස ගැන කියලා දෙන ගුරුවරයෙක් විදිහට මට මේ 74 වෙනි නිදහස් දිනය සැමරුවාට පස්සේ මේ අලුතින් අපි ආව වෙන දවසේ මේ නිදහස ගැන කතාව නොකියානම් මේ පාඩමට යන්න මට හිතක් නැහැ. ඒක මන්ද කියතොත් අපි කතරම් ඉගෙන ගත්තත් සමහර වෙලට අපි මේ ඉගෙන ගන්න දේවල් වල ප්‍රතිඵලය ලබා ගන්න නම් අපි අපේ රට ගැන හරි හැඟීමක් හදාගෙන තියෙන්න ඕන. හරිද? රයිට්. මේ ගත වුණේ 74 වෙනි නිදහස. ඒ කියන්නේ අපිට ඉන්ක්‍රීසින් ක නිදහස ලැබිලා අවුරුදු 74ක් ගත වෙනවා. අපේ රට ඉතිහාසයේ ඉඳලම විවිධ සටන් තිබුණා. මේ රටේ ස්වෛරීභාවය එහෙම නැත්නම් රටේ නිදහස වෙනුවෙන් සටන් දිගු කාලයක් තිස්සේ තිබුණා. කඩු සටන්, බයිනෙත්තු, තුවක්කු මේවා පත්තු කරලා ජීවිත අහිමි කරගෙන මේ මහ පොළව යට රතු රුධිරය තැන්පත් කරලා මහා ප්‍රාණය මේ මිහි මත මිහි පොළව වෙනුවෙන් පුද කරලා මිනිස්සු මේ රට රැකගත්තා. ඒ රැකගත්ත රටට විවිධ ආක්‍රමණිකයෝ ආවා. එල්ආර්, කල්ලාට නාග, දාටිය, පීටිය, පිළේමාර, ওই විදිහට විවිධ ආක්‍රමණ වගේම ලන්දේසි, පෘතුගීසි, ඕලන්ත, ඉංග්‍රීසි වැනි ජාතිකයොත් අපේ රට ඉඳ හිට එකින් එක අවස්ථාවලදී ආක්‍රමණය කරා. මේ හැම ආක්‍රමණයකදීම රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරපු, පපුව දීපු, සටනට
ආපු බයිනෙත්තුවට තුවක්කුවට කඩුවට ඊතලයට පණ පොවපු මිනිස්සු හිටියා. මේ මිනිස්සු මේවා කැප කරලා මේ රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළා. කොහොම නමුත් 1948 පෙබරවාරි 4 වෙනිදා හිරු නොබසින අධිරාජ්‍ය ඒ කියන්නේ එංගලන්තෙන් අපට රටේට නිදහස ලැබෙනවා. මේකලන්තේ අපේ රට නිදහස ලැබෙන්න කලින් අපි ඔය කුරහන් පොඩ්ඩක් කාලා බත් ටිකක් කාලා ගහක් කොලක් හිටවගෙන කසාදයක් බඳලා සරල ජීවිතයක් ගත කරමින් හිටියා. ඊට වඩා ජීවිතයක් අපිට තිබුණේ නැහැ. හැබැයි මේ සුද්ධ ආවට පස්සේ අපිට වැවිලි ආර්ථිකය ගැන කියලා දුන්නා. කුරුද්ද ටික හිටවලා දුන්නා, තේ ටික වවලා දුන්නා නේද? ඊට පස්සේ පොල් ටික වවලා දුන්නා, කුළුබලු ටික වවලා දුන්නා. ඊට පස්සේ කෝච්චි පාරවල් ටික හදලා දුන්නා, මහා මාර්ග පද්ධතිය හදලා දුන්නා නේ. අපි ජජජජජජජජ කියලා තිරික්කලේ නැගලා ගිය එක නවත්තලා මෝටර් කාර් අපේ පාරවලට දාලා සුද්ධ මේ රටට යම්කිසි වෙනත් විශේෂ වටිනාකමක් එකතු කරලා සුද්ධ 1948 පෙබරවාරි 4 වෙනිදා අපි රටට නිදහස දීලා ඒගොල්ල යනවා. අපි ගත්ත නෙමෙයි අත්තම කතාව නම් ඉන්දියාව ගත්තොත් මහත්මා ගාන්ධි, එතකොට පකිස්තානයේ අලි ඛාන්, එතකොට මංගල් පාණ්ඩේ, එතකොට නේරු වගේ චරිත දවන්ත සටන් කරලා අරගල කරලා හර්තාල් කරලා තමයි ඉන්දියාව නිදහස දිනාගන්නේ. නමුත් ලංකාවේ එහෙම එකක් නැහැ. අපි කියන්නේ සාමාන්‍ය සපත්තු වලම කාලා ගත්ත නිදහසක් කියලා තමයි ලංකාවේ තියෙන්නේ. ගොඩක් අය පැරණි පොතපත් කියවුවම හම්බ වෙනවා එංගලන්තයෙන්ට එහෙම නැත්නම් යටත් විජිතයට අපේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය කරන්න යන වියදමත් එක්ක බැලුවම අපේ රට පාඩු නිසා ඕන් මේ රට අත්හරින්න තීරණය කළා වගේ අදහසුත් පොත්පත්වල සටහන් වෙලා තියෙනවා. කොහොම නමුත් අපිට ඒ සුද්ධ අපේ රට දාලා යනකොට අපි ලෝකෙ කොහෙටවත් රුපියලක්වත් ණය නැහැ. හැබැයි ඔබ මතක තියාගන්න මේ 74 වෙනි නිදහස සමරන වෙලාවේ අපි ගෝල් පේස් එකේ නිදහස සමරද්දී ඒ නිදහස සමරන භූමිය අපට අයිති නැති අපේ රටේ තැනක්. ඒක වෙනත් රටකට අයිති තැනක අපේ රටේ ජාතික නිදහස උත්සවයදී. ඒ වගේම තමයි නිදහසේ අභිමානය අහසට මුසු කරපු පතරොන්, ඒව අපි ණයට ගත්ත පතරොන්. ඒ පතරොන් විදපු තුවක්කු අපි ණයට ගත්ත තුවක්කු. ඒ නිදහස වෙනුවෙන් අපි ලැලදවපු සිංහකොඩි, චීනෙන් මුද්‍රණය කළ ණයට ගත්ත සිංහකොඩි. කොඩිය අපේ ඉස්සර අපි කිව්වේ කොඩියා සිංහ අපේ කොඩිය උන්ගේ කියලා. දැන් අපට කියන්න වෙන්නේ සිංහයත් උන්ගේ කොඩියත් උන්ගේ කියලා. එතකොට ලෝකේ අපි ණය නැති රටක් හොයාගන්න එක හරිම අමාරු. හෙට දවසේ රටේ පැවැත්ම ගැන කිසිදු හැඟීමක් නැති දැඩි අවස්ථාවරතාවයක තියලා රට බංකොලොත් වෙච්ච රටක තමයි අපි අභිමානවත් නිදහසක් සමරන්නේ. හරිද? ඒ නිසා ජාතියක් විදිහෙන් අපේ රට ඉතාම නරක තැනක තියෙන වෙලාවක අපි වෙඩිපත්තු කරනවා ණයට අර. ඉතින් මේක තමයි ඇත්ත කතාව. සුද්ධ අපිව දාලා ගියේ නැත්තම්. හරිද? සුද්ධ හදපු රේල් පාරෙන් එක රේල් පීල්ලක් ඉස්සරහට අපිට තාම හදාගන්න බැරි වුණා. සුද්ධ වතු වලට යන්න හදාගත්ත පාරවල් ටික ඇරුණම් කෝටි ගණන් වියදම් කරලා අපි අධිවේගී මාර්ග කීපයක් හදාගත්ත ඇරුණම ඉතුරු ටික අපිට සංවර්ධනය කරගන්න බැරි වුණා. සුද්ධ වවපු තේ ටික අපි ගලව ගත්ත මිසක්, සුද්ධ වවපු රබර් ටික අපි ගලව ගත්ත මිසක්, සුද්ධ වවපු පොල් ටික අපි ගලව ගත්ත මිසක් අපි ඒවා නැවත සංවර්ධනය කරගත්තේ නැහැ. ඒ නිසා අපිට අපේ රටේ කණ්ඩත් නැති රටක් බවට පරිවර්තනය කරගෙන අමාරයි. එහෙම අසාර්ථකය ණය වෙච්ච දෙපයෙන් නැගී සිටින්න බැරි ජාතියක් විදිහට අපි 74 වෙනි නිදහස අභිමාණයෙන් සමරනවා කියන එක හොඳට මතක තියාගෙන ඉන්න. හරිද? ඒ නිසා ඔය සතුටේ කිව්ව හැම කෙනෙක්ටම මට කියන්න තියෙන්නේ කිසිදු සතුටක් නැත ඇත්තේ අපේ රට ගැන. ඉතාම කනගාටුදායක දුකකි. ඉතින් මේ ඇත්ත කතාව අපි හරියට තේරුම් ගන්නේ නැතුව, අපි ඉන්න තැන හරියට තේරුම් ගන්නේ නැතුව, අපි තමයි ලෝකේ උතුම්ම රට, අපි තමයි ලෝකේ ඉන්න විශිෂ්ටම ජාතිය කියලා නිකම් පම්පෝරි ගහගෙන හිටියට අපිට ඇති කිසිම දෙයක් නෑ. මතක තියාගන්න. අපි මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් තව ටික දවසකින් දරුවන්ට කිරි දෙන අම්මලාගේ තනයෙන් එරන කිරි ටිකක් අනිවාර්යෙන් අපි පිටරටට විකුණන්න වෙනවා. ඒ තැනට අපි වැටෙනවා. ඒ නිසා අලුත් පරම්පරාව හරියට තමන්ගේ රට ගැන තේරුම් අරගෙන හරියට ඉගෙනගෙන මේ සමාජ වගකීම තේරුම් අරගෙන තව අවුරුදු 10කින් 15කින් මේ තත්ත්වය වෙනස් කරගත්තේ නැත්නම් ඔබට තමයි මේ කොතරම් ඉගෙනගත්තත් මේ ඉගෙනගත්ත කියලා මේ තියෙන තත්ත්වෙන් මිදලා සපෝට් ජීවිතයක් නම් ගත කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා පරම්පරා ගානකට ආමන්ත්‍රණය කරන්න ඇති. මේක තමයි ලෝකයේ තියෙන සුන්දරම රට.
මේක තමයි අභිමානවත් රට වරේ අපි මේක නැගිටමු කැපකිරීම කරමු අපිට ශක්තිය තියෙනවා මේ රටේ ඉන්න මිනිස්සු බුද්ධිමත් මිනිස්සු එක වගේ නැගිටලා අපි මේ රට හදමු කියලා සමහර අය කෑ ගහලා කියයි කියනකොට අපි හදවත පත්තු කරගෙන රැවටිලා ආපහු මේ රට වලට දා ඒ නිසා අපි ජාති ආගම් ભેද දුරලා හරියට මොලේ කල්පනා කරලා මේ රටේ ඉදිරි අනාගතය ගොඩනගා ගත්තේ නැත්තම් ඒ වගකීම තියෙන ඔයාට ඔයා තමයි ඉදිරි රට නිර්මාණය කරන්නේ ඉතින් මේ අහපු ප්‍රශ්න වලින් තේරෙනවා ඔයාට මේ රටේ ආර්ථික මේ රටේ දේශපාලනේ මේ රටේ සිද්ධ වෙලා තියෙන දේවල් පිළිබඳ කිසිදු අවබෝධයක් නැති බව මතක තියාගන්න වෙන රටක මොන්ටිසෝරි යන ළමයෙක්ගෙන් එහෙම නැත්තම් 6 වසරේ 7 වසරේ ළමයෙක්ගෙන් ඇහුවොත් රටේ තත්ත්වය මොන වගේද කියලා ඉතාම ලස්සනට ඒක පැහැදිලි කරලා දෙයි. ඒ නිසා මේ අවබෝධය තමයි දැනුම කියලා කියන්නේ. මේකත් එක්ක දැනගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. මං හිතනවා මං කිව කතාව හොඳට තේරෙන්නේ නැති කියලා. මම විතරක් නෙවෙයි මේක හුඟක් අය කියනවා. මම පොඩි සින්දුවක් අහන්න දෙන්නම්. ඒක ඇහුවම තේරෙයි. මේ මම කියන්නේ බොරු නෙවෙයි කියලා. මේක නිදහස ගැන ලියපු ගීතයක්. මේක ගායනා කරන්නේ නන්දාමාලනිය. මේක පද රචනය කරලා තියෙන්නේ මට මතකයි සුනිල් ආරියරත්නයන්. මේක සංගීතවත් කරලා තියෙන ඔස්ටින් මොනසින්යන් මගේ මතකයේ හැටියට. කමක් නැහැ. අහලා බලමු. මේක අහලම අපි පාඩමට යමු. රයිට්. මම මෙතන මූට් කරලා ඔන්න මම මියුට් කරලා යනවා. එළං රයිට්. මම ෂෙයා කරන්නම් සින්දුව. ඇහෙනවද මට කියන්න ඇහෙනවා කියලා. රයිට්. ඒ නිසා අපි හැම වෙලේම ඒ චරිතය තුළින් පොසිටිව් තින්ක් එකක් ධනාත්මක සිතුවිල්ලක් අපි හැම වෙලේම හදා ගන්න ඕනේ. නතින් ඉම්පොසිබල්. ඒ අයට එහෙම කරන්න පුළුවන් වුණා නම් අපට කල නොහැක්කක් නැහැ. අපට කල හැකි දේ අසීමිතයි. මේ මානව හැකියාව කියන එක සීමා කරන්න පුළුවන් එකක් නෙවෙයි. රයිට්. මම ඩොකියුමන්ට් එක ෂෙයා කරන්නම්. අපි මොනවද ස්ටීවන් හොකින් ගැන දැනගන්න යන්නේ කියන චුට්ටක් ඉවසන්න. පවර් පොයින්ට් පේපරින් කියලා දිනේ. මම හිතනවා පේනවා කියලා. පේනව නේද? පේනවනේ පොඩි හෑන්ඩ් මාක් එකක් දාන්න. Yes. අපි පොඩි වීඩියෝ එකක් තියෙන බලලා යමුද? ස්ටීවන් හෝකින් ගැන. පොඩි විනාඩි කීපයක වීඩියෝ එකක් තියෙන. එක බලන්න. Right. Screen English after all. Top right in the man. ස්ක්‍රීන් එක ෂෙයා කරන්නනේ ඒක තමයි ලේසි වැඩ. ෆයිල් එකේ තියෙන තරමට හැමදේට මීට. රයිට්. ප්ලේ වෙන්න පොඩි තප්පරයක් ගන්නවා එතකන් ඉවසන්න. හරි මම ප්ලේ කරගන්නකම් අපි තොර හරි රයිට් 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 I don't make arithmetic mistakes. Are you okay? හරි මම ස්ක්‍රීන් එක තමයි ෂෙයා කරන්නේ මට වීඩියෝ එක ඩිරෙක්ට් හොයාගන්න විදියක් නැති නිසා ස්ක්‍රීන් එක ෂෙයා කරන්න
පේනවනම් මට හෑන්ඩ් මාක් එකක් දාන්න. සොරි සර්, thank you recording එක මට මතක් කරගන්න ඕනේ. හරි. දැන් මම මේ කියන ඒවා මතක තියාගෙන ඉන්න ඕනේ. මම මෙතික කියලා ඉවර වෙලා කීපයක් කියලා ඉවරලා මම පොඩ්ඩක් ප්‍රශ්න කරනවා. ඔයාට මේවා මතකයිද කියලා. රයිට්. බලමු ඔයාට මම කියනකොට කොයිතරම් දුරට මේක මතක තියාගන්න පුළුවන්ද කියලා. රයිට්. මොකද මේ අපි යන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනම ලැබුවන්. ඒ කියන්නේ ස්ටීවන් හෝකින්ගේ අම්මයි තාත්තයි ටිකක් උගත් දෙන්නේ. ඒ නිසාම වෙන්න තියෙන ඥානයක තියෙනවා. මේවා නැකේ විද්‍යාඥයෙක් නිර්මාණය වෙන්නේ. ඊළඟට ස්ටීවන් හොකින් තියෙනවා. ස්ටීවන් හොකින් තියෙනවා. සොහොයුරයන් දෙදෙනෙක් සහ සොහොයුරේ. එතකොට 1942 ජනවාරි 8 වෙනිදා ඉංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හි ස්ටිවන් විලියම් හොකින් උපත ලැබනවා. 1942 ජනවාරි 8 වෙනිදා. හරිද? විශේෂ කරුණු කෙරෙහි අවධානය යොමු කරගන්න. ස්ටිවන් ඉගෙනුම ලැබූ ශාන්ත අල්බන් පාසලේදී ඔහු කැපිපෙන දක්ෂතා නොදක්වුවා. ඒ වගේම කියනවා වැඩි වැඩෙක් නෙවෙයි ඉගෙන ගන්න මුල් කාලේ බොහෝ විට තාම අඩු ලකුණු මට්ටම කියන අන්තිම දෙන්න තුන් දෙනා අතර තමයි ස්ටිවන් හොකින් ඉඳලා තියෙන්නේ. හරිද? වයස අවුරුදු 17 ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ස්ටිවන් එක්මනින්ම විශ්වකරණ අවබෝධ කර ගැනීම හැකියාව දක්වු නිසා ඔහුට මේ ඒතරම් අමාරු වෙලා නැහැ යමක් තේරුම් ගන්න. එයාට මොලයක් තියෙනවනේ. ඒකේ මොලේ තියෙන නිසා තා එක්මනින් මේ කරුණු අවබෝධ කරගත කියලා තමයි ස්ටිවන් හොකින් ගැන සඳහන් කරන්නේ. හරිද? මේ නිසා ඉතා අඩුම يعني අඩු වෙලාවක් පාවිච්චි කරලා වැඩි දැනුමක් ගන්න ස්ටිවන් හොකින්ගේ ශක්තිය ඒ කියන්නේ ස්ටිවන් හොකින්ට පුළුවන්කම හැකියාව ලැබිලා තියෙන ඉතාම ඉක්මනින් අඩු වේලාවක් ඇතුළත ටිකක් ගැඩි දැනුමක් ඔලුවට දාගන්න අපිට වගේ. ඊට පස්සේ ඒ නිසා ඒ කියන්නේ අපි දැන් උදේ ඉස්කෝලේ යනවා හවස පන්ති යනවා ඊට පස්සේ ආයි හවස උනාරි කරනවා ඊට පස්සේ එහෙමනේ අපි දැනුම ලබාගන්න. ඒ නිසා අපිට සෙල්ලම් කරන්න වෙලාව තියෙනවා, ළමා සමාජය කරන්න වෙලාව තියෙනවා, යවුන සමාජය කරන්න වෙලාව තියෙනවා. මේ තුනේ එක එක මලකේවල් වල මරණාධාර සමිතිය වල මේ හැම එකෙම යන්න අපිට වෙලාව තියෙනවා. මොකද අපිට ඉක්මනට දැනුම මේක ඇතුළට දාගන්න පුළුවන් නිසා. ඉතින් ස්ටිවන් හොකින් උත් එහෙම ඉක්මනටම යමක් අවබෝධ කරගන්න පුළුවන් චරිතයක් නිසා එයාට වෙලාව තිබ්බ අනිත් වැඩ කරන්න. දැන් අපිට එහෙම වැඩ කරන්න වෙලාවක් නැහැනේ. අපි හොයන්නේ වෙලාවනේ, වෙලාව. නමුත් ස්ටිවන් හොකින්ට එහෙම ප්‍රශ්නයක් තිබුණා නෑ. එයා ඉතාම කෙටි වෙලාවකදී වැඩ කරලා ඒ සියල්ල අවබෝධ කරගෙන අනිත් වෙලාව යාළුවෙක් එක්ක ඉතාම සතුටින් කාලය ගත කරා කියලා තමයි කියන්නේ. හරිද? ඊළඟට 1962 ප්‍රථම පන්තියේ ගෞරවපාදයක් ලබා ගැනීමට සම්මත් වන ස්ටිවන් හොකින් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරනවා. එතකොට ගෞරවපාදයක් ලබාගත් ස්ටිවන් හොකින් 1962 දී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරනවා. ඒ කියන්නේ උපාධියට පස්සේ හදාරන එකට අපි කියනවා පශ්චාත් උපාධියක් කියලා. ඊළඟට කේම්බ්‍රිජ් අධ්‍යාපන කටයුතු කිරීමට ගත් තීරණය ඔහුගේ ජීවිතයේ යම්කිසි හැරවුම් ලක්ෂයක් බවට පත් වෙනවා. කෙනෙකු විශ්වයේ සම්භවය පිළිබඳ යම්කිසි හැදෑරීමක් කරන්න නවමානයකට ගෙන්න ඒ උපකාරය වෙනවා. ස්ටිවන් හොකින් මේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයත් එක්ක අනුබද්ධව තමයි මේ විශ්වය පිළිබඳව කිසියම් අධ්‍යයනයක නිරත වීම සඳහා කිසියම් පෙළඹවීමක් හදාගන්නේ සහ ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා යම්කිසි පාත් එකක් මගක් හදාගන්නේ ස්ටිවන් හොකින් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යයනය කටයුතු කරද්දී. ඒ කියන්නේ එතකොට මේ අධ්‍යාපනය තමයි ඔහු එතෙන්ට අරගෙන යන්නේ. ඒ කියන්නේ මූලික අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත්ත කෙනෙක්ට තමයි එතනින් ඉහාට තියෙන සාමාන්‍ය අධ්‍යයන නොකරන එහෙත් අපි අධ්‍යයනය කර යුතු ශාස්ත්‍ර කරා යන්න අපිට හැකියාව ලැබෙන්නේ ඒ මූලික ස්තර ටික අපි පසු කරගෙන ගියොත් විතරයි. ඒ නිසා ඔයා පළවෙනි ටාගට් එක ඕ ලෙවල් 2 උසස් පෙළ, ඊට පස්සේ විශ්වවිද්‍යාලය, ඊට පස්සේ පශ්චාත් උපාධි, ඊට පස්සේ ශිෂ්‍යත්වයක් අරගෙන ඉංගලන්තේ හරි කොහේ හරි හොඳ විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙලා පාඩ ඔයගෙනගත ශාස්ත්‍රීය පිළිබඳ ලෝක අධ්‍යයනයක් කරන පරීක්ෂණ වර්තන හදලා පරීක්ෂකයෙක් වෙලා විද්‍යාඥයෙක් වෙන්න බැරි කමක් නැහැ. ඒ සඳහා මූලික සැලසුමක් ඔයාගේ මුල ඉඳලා යන අධ්‍යාපනයේදී තියෙනවා. ඒ කියන්නේ ඔයා ධම්ම ඉඳලා තමන් යන ඉලක්කය ගැන කිසියම් අදහසක් තියෙනවා. ඒ කියන්නේ ඔයා විද්‍යාඥයෙක් වෙන්න හිතාගෙන ඉන්නවා නම් සහ
වා හිතන්න පටන් ගන්නවා. ඒකට හිතන්න මේ උපදිච්ච දවස් ඉඳලා හිතන්න ඕනේ. අද ස්ටිවර්න් හෝකින් ගැන ඉගෙන ගන්න ඉද්දි ඔයාගේ මනසට කියොත් හිත ඇතුළට කියොත් මම විද්‍යාඥෙක් වෙන්න ඕනි වගේ අදහසක් කියොත් එතකොට ඔයාට එදා ඉඳලා ඒ අදහස පැල කරගත්තත් ඇති. ඒ කියන්නේ ඔයා මොන්ටිසෝරි ඉඳලා විද්‍යාඥෙක් වෙන්න හිතාගෙන ඉන්න ඕනේ. මේ වෙනකන් ඔයා විද්‍යාඥෙක් වෙන්න හිතලා නැත්තම් වාට පුළුවන් ස්ටිවර්න් හෝකින් වගේ චරිත වලින් අපිට ලැබෙන උත්තේජනය පාවිච්චි කරලා මට දවසක විද්‍යාඥෙක් වෙන්න තිබුණා නම් වගේ හැඟීමක් මනස ඇතුලේ හදාගන්න. එතකොට ඔයා කරන්න ඕනි. හරි. එහෙම මනසේ හදාගත්ත හැඟීම කොහොමද පිළිවෙලක් ඇතුව නිසි පිළිවෙලකට plan එකකට කොහොමද ඉස්සරහට අරගෙන යන්නේ කියන. එතකොට පළවෙනි ටාගට් එකේ නමයක් ගන්න එක. ඊට පස්සේ බයෝ සයන්ස් හරි මොකක් හරි විද්‍යාවට අදාළ විෂයන් හදාරීම. ඊට පස්සේ ශිෂ්ටෙන් ඉහළට හදාරීම සඳහා වෙනත් විදේශීය විශ්වවිද්‍යාලයකට යාම සඳහා ශිෂ්‍යත්වයක් වරන් ලබා ගැනීම. ඔය කියන සිස්ටම් එක ඇතුලේ තමයි අපිට විද්‍යාඥය කියන මගට යන්න පුළුවන්. එහෙම ගියා වුණ තරම් ඉන්නවා. අම්පාරෙන් බිහි වෙච්ච NASA ආයතනයේ එකට පාල මහත්ය. මේ ඒ වගේ තාම දුෂ්කර පළාත් වලින් NASA ආයතනයට ගිය ඒ වගේම අපේ චන්දන සර් වගේ අය, චන්දිම සර් වගේ අය, එතකොට නීලිකා වගේ වෛද්‍යවරියෝ මේ හැමෝම ලංකාවේ ඉතාම මේ සාමාන්‍ය පාසල් වල ගිහිල්ලා දුෂ්කර ගම්මාන වල ඉපදිලා අධ්‍යාපනය ප්‍රගුණ කරගෙන තමන්ගේ හැකියාව පෙන්වලා තමයි ලෝකේ අතික්‍රමණය කරලා තියෙන්නේ. එහෙම චරිත ඕනෑ තරම් ඉන්නවා. ඉතින් ඔබටත් පුළුවන් එවැනි චරිත අතරට ඔබේ නම එකතු කරන්න. ඉතින් අපිට මෙහෙම උපදෙස් සහ මඟ පෙන්වීම ඇත්තටම ලැබිලා නැහැ. එහෙම ලැබුණා නම් අද මෙතන උගන්වන්න බම්ම නැහැ. එහෙනම් මම ඉන්නේ NASA ආයතන. ඉතින් අපිට ලැබිච්ච පහස්කම් සහ අපට ලැබිච්ච පරිසරය සහ අපට ලැබිච්ච දේවල් අනුව අපිට එහෙම ලොකු දිග ගමනක් යන්න බැරි වීම ගැන අපිට කනගාටු. ඒත් අපි අපෙන් ඉගෙන ගන්න හැම ළමෙක් ගුරුවරයා පසු කරන්න යෑමට උගන්වන්න ඕනේ. ඒක තමයි අපේ පරම අභිප්‍රාය. සහ හැම විටම අපිව අතික්‍රමණය කරන, අපිව පහු කරන් යන, අපිට වඩා ලෝකේ ඉස්සරහට යන ළමයි තමයි අපි හදන්නේ. හැබැයි ඒකට පැතුරුණු දැනුමක් පොඩි බහුශ්‍රත භාවයක් තියෙන්න ඕනේ. ලෝකේ කොහෙටද ගමන් කරන්නේ, මොනවද අපි ළමයින්ට උත්තේජනය කළ යුත්තේ කියන එක පිළිබඳ කිසියම් හැඟීමක් තියෙනවානේ. ඒ හැඟීම නිසා තමයි මම ඔබට කියන්නේ ඔබ කිසියම් සැලසුම් සාධකව ඔබේ අධ්‍යාපනය සකස් කරගන්න ඕන කියලා. ඔන්න දැන් මම කරපු කීපයක් ස්ටීවන් හෝකින් ගැන කිව්වා. මම හිතනවා ඔයා මතක තියාගෙන ඇති කියලා. ඔයා කයිරා ටිකයි නම් පොඩි සටහනක් දාගන්න තිබුණා. නමුත් මම ඒ තරම් සටහනක් දාගන්න තරම් වෙලාවක් මේ රූපරාමු ඔබ ඉස්සරහ තියාගත්තේ නැහැ. හරි. බලමු අපි ඉස්සරහට කියලා. පළමු වතාවට ස්ටීවන් පය පැකිලේ ඇද වැටීම සමර්ථතාවයේ ගෙලීම කතා කිරීමේ වචන පැටලවීම වැනි ශාරීරික අපහසුතා. හරිද? පටන් ගත්තේ ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිටියදී. ඒ කියන්නේ ඔන්නතෙන්ද තමයි ස්ටීවන් හෝකින්ගේ ශාරීරික දුබලතාවයේ පටන් ගන්න. හරි. ඔතන ඉඳලා තමයි ස්ටීවන් හෝකින්ගේ ශාරීරික දුබලතාව පටන් ගන්න. මේ පිළිබඳව එතරම් තැකීමක් නොකළ ස්ටීවන් හෝකින් නිබන්ධවම අධ්‍යයන කටයුතු වල තමයි නිරත වෙලා හිටියේ. ඒ කියන්නේ ස්ටීවන් හෝකින්ට මේ අතපය වළංගු නැති වෙන එක ගැන වැටෙන තරමට සෞඛ්‍ය දුර්වල වෙලා තියද්දී ස්ටීවන් හෝකින් තමන්ගේ සෞඛ්‍ය ගැන හිතන්නේ නැතුව අධ්‍යයන කටයුතු වල යෙදෙනවා කියලා කියන්නේ ඒකත් මාරයක්. මේ ඒකත් විශිෂ්ට එකක්. ඇයි? අපිට පොඩි හෙම්බිරිසාවක් ඇතිනේ. අපිට පොඩි කැස්සක් ඇති. අපිට පොඩි උග්‍රය අමාරුවක් ඇති. අපිට පොඩි ඔළුවේ අමාරුවක් ඇති. ඔළුවේ කැක්කුමක් ඇති. මේ පොඩි කැසීමක් ඇති. මේ අපිට ඇති මේ අපේ වැඩ පාඩු කරන පස්සට දාගන්න. ඔළුවක කියන පොඩ්ඩක් අවසෙම්ම වගේ හෙම්බිරිසාව මේ අතපය චූටක් විදෙනවා කියලා පොඩක් පස්සට දාගන්න අපිට ඒක හොඳ උත්තේජු. මේ අපි අහලා තියෙන ඔය ඉස්සර කට්ටිය මේ ලෙඩ නෑ. ලෙඩ හදාගන්නවලු ඉස්කෝලේ යන්න බැරි වෙන. කොහමද හදාගන්නේ? දැන් ඔයගොල්ලෝ මේ ප්‍රැක්ටිස් කරන්න යන්න එපා. මේ සුදුළුණු ගෙඩියක් අරගෙන කිහිල්ලේ තියා ගන්නවා. එතකොට ඇඟ රත් වෙලා උණු ගැනලා වගේ තියෙනවා. කට්ටි හිතනවලු හොඳට මුණ ගැනලා තමයි දැන් සුදුළුණු ගෙඩිය තියලා හොඳට රත් වෙලා නෙන්නේ. සායන ආදිස් කොරයන්ට එපා කියලා කියනවා. ඉතින් සුදුළුණු ගෙඩි පාවිච්චි කළත් අපි අපේ අධ්‍යාපනයේ සම්පූර්ණයෙන්ම මේ වළක්වා ගන්නත් වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒ අතින් අපි විද්‍යාඥයෝ. ඒ කියන්නේ එහම සුදුළුණු ගෙඩියක් කියලා දින උණ හදා ගන්න පුළුවන් වගේ එකක් හොයාගත්ත එක ස්ටිවන් හෝකින්ට බැරි වුණාට අපේ ලංකාවේ සාමාන්‍ය ළමයි හොයාගෙන තියෙනවා. ඒ වගේම කිසිම ලෙඩක් නැතුව ඇඟෙනුයි මූණෙනුයි හැමතැනින්ම හරි අමාරු වගේ පෙන්වන්නත් අපේ ඇට ඉතා හොඳ හැකියාවක් තියෙනවා. ඒ වල්ලන්න තාමත් යන්ත්‍රයක් හදලා නැහැ. ඉතින් අපි එහෙම අපේ වැඩ පහු කරලා කම්මැලිකමට අදාළ දේවල්
සූක්ෂමව ගොඩනගා ගන්න දැනගන්න. හැබැයි ස්ටීවන් හොකින් එක අනිත් පැත්ත මේ ස්ටීවන් හොකින් මේ කකුල පැටල ඇදගෙන වැටෙනවා. ඒත් ඔහු ඒක නෑ තකන්නේ. ඔහු යනවා තමන්ගේ අධ්‍යයනයේ කටයුතු වලට. ඒ යති ලංකාවේ මිනිස්සු හරි විශේෂයි කියන්නේ අනිත් පැත්තට ලොකු එකක් තියෙනවා. දැන් ඔය මේ ලෝකේ හදලා තියෙන හොරු වලන මැෂින් එකක්. ඒ ස්ටීවන් හොකින් නෙමෙයි හදලා තියෙන්නේ. මේ ඉතින් මේක ගෙනහිලා තියෙන එංගලන්තෙට. එංගලන්තෙට ගෙනිච්චාම ඉතාලම කෙටි කාලයක් තුළ පැය ගාණක් ඇතුළත සෑහෙන අතිශය ප්‍රබල ගණයේ හොරු සෑහෙන ප්‍රමාණයක් අල්ලලා තියෙනවා. ඉතාල කෙටි කාලයක් තුළ. ඊට පස්සේ මේක අරන් ගල ඇමරිකාවට. ඇමරිකාව ඇතුළත දැවැන්ත හොරු සංඛ්‍යාවක් මේක ඉතාම කෙටි කාලයක් තුළ මේ යන්ත්‍රය මගින් අල්ලලා තියෙනවා. මේක දැස ඕස්ට්‍රේලියාවට අරන් ගිලා ඕස්ට්‍රේලියාව ඇතුළත ඉතා සාර්ථකව මේක පාවිච්චි කරලා තියෙනවා. ජපානයට අරන් ගිලා ජපානයේදුත් මේක ඉතාම සාර්ථකව පාවිච්චි කරනවා. හරි. මම ඔක බලලා තියෙනවා. ඊට පස්සේ මේ ලංකාවට ගේන මේ මැෂින් එක ලංකාවට ගේන. එතකොට ඔයා හිතන්නේ කොච්චර විතර පැය භාගයකට කොච්චර විතර හොරු අල්ලන්න ඇති කියලා දීතෙන්. නිකන් chat box එකේ දාන්න බං ලංකාවේ. දැන් chat box එකේ දාන්න ලංකාවේ 20ක්. 5ක් ඔක්කොම 225ක්. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ 225ම වුණා කියලා මේ කියන්නේ. හරි. ඒක සමහර අය හිතාගෙන ඉන්නවා පාර්ලිමේන්තුවේ 225ම හොරු කියලා. 1000ක්. ඔව් ලංකාවේ හොරු ඔක්කොම අල්ලන්න ඇතිල. ඒ කියන්නේ දෙකොටි 80 ලක්ෂම අහුවෙන්න ඇති කියලා කියන්නේ. හරි. 100 ගානට අහුවෙන්න ඇති කියලා කියනවා. හරි. ඔව් ඇත්තටම ලංකාවට මැෂින් එක ගෙනල්ලා තප්පර කීපයක් යනකොට මැෂින් එක හොරගම් කරලා. ඒ කියන්නේ ඒකනේ ලංකාවේ එක්කෙනෙක් වතුරු අල්ලන්න ආව වෙලා නෑ මැෂින් එක රටට ගෙනලා ඉතාලම කෙටි කාලයක් තුළ විනාඩි කිහිපයක් ඇතුළත මැෂින් එක හොරගම් කරලා. ඒ කියන්නේ ලංකාවේනේ ඒ තරම් අති දක්ෂයෝ. හරිද? ඒ කියන්නේ වෙන රටවල ගිහලා මැෂින් එකෙන් 100 ගණන් 1000 ගණන් හොරු ඇල්ලුවට ලංකාවට මැෂින් එක ගෙන ආපු දවසම මැෂින් එක හොරෙන් මුස්සලා. ඔන්න ලංකාවේ තියෙන හැකියාව. ඉතින් ඔයාගේ ගොඩක් දේවල් අපි අය පරිශන කරලා තියෙනවා. මේ මට ගොඩක් ඒවා කියන්න වෙලාවක් නැහැ. ඉතින් පළමුව තමයි ස්ටීවන් හොකින් මේ මැද වැටුණත් ස්ටීවන් හොකින් තමන්ගේ අධ්‍යයනය කටයුතු නවත්තලා නැහැ. රයිට්? 1963 කේම්බ්‍රිජ් සරසවියේ මේ தත්ත්වෙ ටිකක් නරකත්වයට හැරෙනවා. ඒ දිගටම නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ස්ටීවන් හොකින්. තාත්තට තමයි තමන්ගේ පුතාගේ වෙනස හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එයා ස්ටීවන් හොකින්ව වෛද්‍යවරයෙක් වෙත යොමු කරනවා. හරි. තාත්තා තමයි ස්ටීවන් හොකින්ව මේ තත්ත්වය උඩ වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්නේ. එහේදී වෛද්‍යවරු ස්ටීවන් ගේ පියාට මෙයාට ලෙඩක් තියෙනවා කියලා කියනවා. ඒක තමයි ඔය ඉංග්‍රීසියෙන් තියෙන්නේ. amyotropic intravascular series ALS මේකට අපි කියන්නේ සිංහලෙන් කියන්නේ නියුරෝන ආබාධය මොලේ සැයිලෙමියා පවතින රෝගයක් තියෙනවා කියලා තමයි ස්ටීවන් හොකින්ට වාර්තා වෙන්නේ. එතකොට මේ ආබාධය හැදිලත් ALS diseases ඒ කියන්නේ ලෝ කියන්නේ මේකට කියන්නේ නියුරෝන ආබාධය සිංහලෙන් කිව්වොත් මේක මේ ආබාධය හැදුනම අතපය වලංගු නැති වෙනවා. ඒ කියන්නේ ඒවා ලොකුවට ක්‍රියා කරන්න බැරි වෙනවා. Tamanට tamanව වලංගු නැතුව යනවා. හරි. ක්‍රමක්‍රමයෙන් මේ තත්ත්වය උස්සන්න වෙන බවත් මෙම හේතුවෙන් පේශි විනාශ වෙන බවත් ස්ටීවන් ජීවත් විය හැකි තවත් වසර දෙකමාරක් පමණ කාලයක් පමණක් බවත් ඔවුන් කියා සිටියා. අපේ අර පුතෙක් කිව්වේ ටික වෙලාවකට කලින් ස්ටීවන් හොකින්ට මේ தත්ත්වයේ වෛද්‍යවරු පැහැදිලි කරාම වෛද්‍යවරු කියනවා ස්ටීවන් හොකින්ට තවත් ඉතාම කෙටි කාලයක් තමයි ස්ටීවන් හොකින්ට ජීවත් වෙන්න වෙන්නේ කියලා. දැන් එක හිතන්නකෝ අපිට එහෙම කිව්වනම් ඒවට තව අවුරුදු 5යි වගේ ඒවා කිව්වනම් අපි හදනවා මෙන්න මේකක්. මං කණ්ඩ කැමතිම කෑම. මම යන්න කැමතිම තැන්. මම අඳින්න කැමතිම ඇඳු. මම අහන්න කැමතිම සිංදු. මම අහන්න කැමතිම චිත්‍රපටි. ඔන්න අපි හදන්නේ හැබැයි ස්ටීවන් හොකින් එහෙම හිතුවේ නැහැ. ස්ටීවන් හොකින් හිතුවේ වෙනස්ම විදිහකට. ස්ටීවන් හොකින් කොහොමද හිතුවේ? ජීවත් වීමට ඉතිරි වැති කෙටි කාලය තුළ කෙසේ හෝ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමට ඔහුට අතිශය උමනාවක් තිබුණා. හරිද?
මේ ලෙඩේ හඳුනා ගන්න කලින් මට මගේ ජීවිතේ ඒකාකාරී වෙලා තමයි තිබුණේ කරන්න කිසිම වටිනා දෙයක් තිබුණේ නැති තරම්යයි ඔහු පවසලා තිබුණා ආ ඒ කියන්නේ ඔහු කියනවා මේක අහුවට පස්සේ ඔය හිතනවා දැන් තමයි මම ජීවත් වෙන්න පටන් ගන්න මම ඊට කලින් මගේ අධ්‍යයනය කටයුතු සම්පූර්ණ කරන්න ඕනි කියලා බලන්නකො ස්ටීවන් හෝකින්ට තිබිච්ච දානාත්මක හැඟීම් මට වගේ තව චරිතයක් හම්බෙන යුගාන්තයේ නව කතාවේ යුගාන්තේ ඉන්න තිස්ස කියලා චරිතයක් මේ තිස්ස එක්තරා පෙළපාලයකට ගිහලා තිස්සගේ මට මතක හැටියට දකුණු අත තිස්සට අහිමි වෙනවා දකුණු අත තිස්සගෙන් අයින් කරන්න සිද්ධ වෙනවා ඒතර මාලින් යනවා තිස්සව බලන් ස්පිරිතාලේ ඇඳක දාලා ඉන්නවා තිස්සව අත නැතුව මාලින් ගිහලා තිස්සගෙන් අහනවා තිස්ස දැන් ඔයාට අතක් නැහැ නේද එතකොට ඔයාලා හිතන්නේ නැති තිස්ස මට අදක් නෑ මගේ ජීවිතේ වැඩක් නෑ කියලා අඬන්න නැති කියලා නේද හිතන්නේ සාමාන්‍ය අපිරෙන් කියන්නේ යන නෑ ගතරගාමි ඉඳලා කියන මේ අත ගැන කතා කරන්න එපා එයාට වාවන්න බෑ එයාට දුකයි ඒ ගැන කතා කරන්න නැතු වෙන මොන හරි කතා කරන්න අත ගැන මතක් කරන්න එපා හොඳේ මේ මේ චුටක් එන්න මේ චුටක් අත ගැන කතා කරන්න එපා කියලා තමයි අපි ලිඩාව බලන කෙනාව යවන්නේ හරි තිස්ස කියනවා මිනිහ හරි අපූර්ව කතාව තිස්ස කියනවා අත් දෙකක් ඕනේ මොලේ නැති මිනිහෙකුට මොලේ තියෙන මිනිහෙකුට එක අතක් තිබුණා නෑ පිටික මම කියන්නේ මිනිහෙකුට එහෙම හිතන්න පුළුවන් කියන එකම කොයිතරම් ධනාත්මකයි ඒ නිසා මෙලෙඩේ හඳුනගත්ත කලින් මට ජීවිතේ ඒකාකාර කිසි ගතියක් තිබුණේ නෑ දැන් තමයි මට ජීවිතේ යම් කිසි වටිනාකමක් දැනෙන්නේ හරිද එනිසා ඔහු කියනවා මගේ අධ්‍යයන කටයුතු මම සම්පූර්ණ කරන්න ඕනේ ලහිලයි දැන් මට ඉලක්කයක් තියෙනවා ටාගට් එකක් තියෙනවා හරිද ඉතින් බලන්න ස්ටීවන් හෝකින් හිතපු විදිහ ස්ටීවන්ට රෝධ පුටුවක් භාවිත කරන ලෙස 1969 දී වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලැබෙනවා. හරිද? 1969 දී. 1973 දී ස්ටීවන්ගේ පළමු පොත The Large Circle Structure of Space Time හරි ප්‍රකාශයට පත් කරනවා. මේ ගැන පොඩි වීඩියෝ එකක් තියෙනවා මම ඔයාලට ඒක පෙන්නනවා. එතකොට ඔයාලට ඒකදී තේරුම් ගන්න පුළුවන්. 1974 දී කලකුහර ගැන ඔහුගේ සොයා ගැනීම ඉදිරිපත් කළ පසු ස්ටීවන් විද්‍යාලෝකයේ තුල කීර්තිමත් තැනක් බවට පත් වුණා 1974 දී. මම ඔයාලට දැන් පෙන්වන්න යන්නේ අර කලින් කී මෙන්න මේ කලකුහර පිළිබඳ අපි මොනවද ස්ටීවන් හෝකින් කියන්නේ කලින් ස්ටීවන් හෝකින් මොනවද මේ කලකුහර ගැන කියලා තියෙන එකට කලින් ලින්ක් එක මට දානවා සමහර විට ඒ වීඩියෝ එකේ ලින්ක් එක වෙන්න පුළුවන්. බලමු අපි මේ කලකුහර ගැන මොනවද අපිට දැනගන්න තියෙන්නේ කියලා. මම ප්ලේ කරනවා එකක් මට ස්ක්‍රීන් ෂොට් එකක් බලමු කලුකර කට්ටිය දඩබඩ ගාලා ලියන බවක් පේනවා මම ප්‍රශ්න අහනවා කියලා දැන දැනම දඩබඩ ගාලා ලියන හරි එහෙම ලියා ගන්න හොඳයි අන්න එම තමයි ළමයින් ටෝන් හරි හරි මේව කරන්නේ නැත්තම් නබර් හරි ෂෙබ් తప్పరాదన్నమాట వీడియో కాల్ రైట్ ఓకే බ්ලැක් හෝල් එක එහෙම නැත්නම් කළු කුහරයක් කියන්නේ මොකක්ද කළු කුහරයක් හෑන්ඩ් මාක් එකක් දාන්න මට මේක පේනවා නේද සායනවා නේද තවත් කළු කුහර ගැන බොහෝ දේ ඉතාමත් සරලව මේ වීඩියෝ එකෙන් අලෙදි ජෝන් මිෂෙල් විසින් තමයි මුල්වරට මෙවැනි කළු කුහර පැවතිය හැකි බවට අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ ඔහු මේක හැඳින්වුවේ ඩාර්ක් ස්ටාර් එහෙම නැතිනම් අඳුරු තරුවක් කියලායි
1915 දී සර් ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් සාමාන්‍ය සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරනවා. එමගින් ගුරුත්වයේ හැසිරීමත් කාල අවකාශයේ යම්කිසි නැමීමක් තිබෙන බවත් එතුමා පෙන්වා දෙනවා. කෙසේ වෙතත් එම සාපේක්ෂතාවාදයේ ප්‍රයෝජනයට ගනිමින් 1916 දී කාල්ස් කොස්ටල්ට් කියන විද්‍යාඥයා සහ 1905 ගුරුත්වයේ හැසිරීම වැනි දේවල් පිළිබඳව ඉදිරිපත් කළ තොරතුරු මෙම කළු කුහර පිළිබඳ සොයා යාමේදී බොහෝ සෙයින් වැදගත් වුණා. කළු කුහරය කියලා කියන්නේ මේ අභ්‍යවකාශයේ තියෙන අධික ගුරුත්වයක් සහිත ස්ථානයක් කියලා අපි දැනට සරලව හඳුනාගමු. මෙවැනි ප්‍රදේශයක තිබෙන ගුරුත්වය නැතිනම් තමා වටා ඇති දේ තමා වෙත ඇද ගැනීමේ හැකියාව කොපමණද කිව්වොත් මෙවැනි ස්ථානයකින් පිටතට ආලෝකයටවත් පැමිණීමේ හැකියාවක් නැහැ. ඒ ආකාරයෙන් මෙවැනි ස්ථානයකින් පිටතට ආලෝකයට පැමිණිය නොහැකි වීම නිසා තමයි මෙවැනි ස්ථානයක් ඝන අන්ධකාර කළු පැහැති ප්‍රදේශයක් ලෙසින් දිස්වන්නේ. දිස්වෙනවා කියලා සඳහන් කළත් මෙවැනි කළු කුහරයක් අපේ පියවේ හැට තියා විශාලතම ප්‍රමාණයේ ටෙලස්කෝප් එකකටවත් හසු කර ගැනීම ලේසි පහසුතාවක් නෙමෙයි. මේ කළු කුහරය කොයිතරම් විශාලද? දැනට හොයාගෙන තියෙන ප්‍රමාණයෙන් කුඩාම කළු කුහරයේ විශ්කම්භය කිලෝමීටර් 24ක් පමණ වුණත් ඊටත් වඩා කුඩා කළු කුහර පැවතිය හැකි බව NASA ආයතනය විශ්වාස කරනවා. ඒ ආකාරයෙන් එම කළු කුහරය කොයිතරම් කුඩා වුණත් එය අපේ සූර්යාගයේ ස්කන්ධය මෙන් 3.8ක් පමණ වෙනවා. වස්තුවක ස්කන්ධය වැඩි වන විට ඒ ගුරුත්වය එන්න එන්නම වැඩි වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් චන්ද්‍රයාට වඩා පෘථිවිය ස්කන්ධය වැඩි. ඒ වගේම චන්ද්‍රයාගේ පවතින ගුරුත්වාකර්ෂණයට වඩා 6 ගුණයක පමණ ගුරුත්වයක් පෘථිවියේ පවතිනවා. මේ බ්ලැක් හෝල්ස් වල මේන් ටයිප්ස් 3ක් ගැන සඳහන් වෙනවා. ඒ 3 තමයි ප්‍රිමෝඩියල්, ස්ටෙලර් සහ සුපර් මැසිව් කියලා කියන්නේ. ප්‍රිමෝඩියල් කියන්නේ කුඩාම ප්‍රමාණයේ කළු කුහර. ස්ටෙලර් කියලා කියන්නේ ඊට තරමක් විශාල කළු කුහර. ස්ටෙලර් බ්ලැක් හෝල් එකක ස්කන්ධය අපගේ සූර්යාගේ ස්කන්ධය වගේ 20 ගුණයක් පමණ වෙනවා. NASA ආයතනය පවසන්නේ අපගේ සෞර බ්‍රහ්මණ්ඩලයේ පිහිටන මිල්කිවේ නැතිනම් ක්ෂීරපතේ නමින් හඳුන්වන මන්දාකිණිය තුළ මෙවැනි ස්ටෙලර් බ්ලැක් හෝල්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා කියලයි. විශාලම ප්‍රමාණයේ කළු කුහර හඳුන්වන්නේ සුපර් මැසිව් බ්ලැක් හෝල් කියලයි. මේ සුපර් මැසිව් බ්ලැක් හෝල් එකක ස්කන්ධය සූර්යාගේ ස්කන්ධය වගේ මිලියන ගණනක් වෙනවා. විද්‍යාඥයින් විසින් හොයාගෙන තියෙනවා විශාල ප්‍රමාණයේ මන්දාකිණිවල මැදියේ මෙවැනි සුපර් මැසිව් බ්ලැක් හෝල් පිහිටලා තියෙනවායි කියලා. NASA ආයතනය කියනවා මිල්කි වේ ගැලැක්සියේ මැද මේ වගේ සුපර් මැසිව් බ්ලැක් හෝල් එකක් තියෙනවායි කියලා. ඒක හඳුන්වන්නේ සජිටේරියස් ඒ ස්ටාර් කියලයි. මේ බ්ලැක් හෝල් එකේ ස්කන්ධය දළ වශයෙන් අපගේ සූර්යාගේ ස්කන්ධය වගේ මිලියන 4 ගුණයක් පමණ වෙනවා. ඒ වගේම මේ බ්ලැක් හෝල් එක පිහිටලා තියෙන්නේ පෘථිවියෙන් දැන් ආලෝක වර්ෂ 26,000ක් පමණ ඈතින්. මේ කළු කුහර නිර්මාණය වෙන්නේ එහෙම නැත්නම් මේවා හටගන්නේ කොහොමද? කුඩා ප්‍රමාණයේ කළු කුහර මේ විශ්වයේ ආරම්භයත් සමගම නිර්මාණය වෙන්න ඇති කියලා විද්‍යාඥයින් විශ්වාස කරනවා. බ්ලැක් හෝල් එකක් හටගන්නේ කෙසේද යන සාකච්ඡා කිරීමට ප්‍රථම තාරකාවක් ගැන අප යම් අවබෝධයක් ලබාගෙන සිටිය යුතුයි. මන්දයත් ඇතැම් විශාල ප්‍රමාණයේ තාරකාවන් තමයි පසුකාලීනව මෙම කළු කුහර බවට පත්වෙන්නේ. තාරකාවක් නිර්මාණය වෙලා තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු වලින්. තාරකාවක කෝ එක නැතිනම් ගර්භය තුළ සිදුවන න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය මගින් මෙම හයිඩ්‍රජන් පරමාණු හීලියම් බවට පරිවර්තනය කරනවා. මෙහිදී අධික ශක්තියක් නිෂ්පාදනය වෙනවා. මෙම ශක්තිය එහි ස්කන්ධයට ගුරුත්වයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම මෙම ශක්තිය නිසා තමයි තරුව දීප්තිමත් වෙන්නේ. නමුත් තාරකාවක ප්‍රමාණය විශාල වන විට එහි කෝ එක මගින් බර මූලද්‍රව්‍යයන් යකඩ බවට පත්වන තෙක් පිලේන කරනු ලබනවා. මේ ආකාරයෙන් සියලුම බර මූලද්‍රව්‍යයන් විලේනය කිරීමෙන් අනතුරුව තාරකාවේ කෝ එක තුළ විශාල යකඩ ප්‍රමාණයක් රැස් වෙනවා. එහිදී තවදුරටත් තාරකාව විසින් කිසිදු ශක්තියක් නිෂ්පාදනය නොකරන තැනට පත්වෙනවා. එයට මෙතෙක් තාරකාව ස්ථායීව පැවතීම සඳහා ගුරුත්වයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වන ශක්තිය නොමැති වීම හේතුවෙන් තාරකාව සහ තාරකාවේ කෝ එක බිඳ වැටෙනවා. නැතිනම් මෙම තාරකාව කිසියම් සංකෝචනයකට ඇකිලීමකට ලක් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී සුපර්නෝවා විපරුවක් මගින් තාරකාව විනාශ වෙනවා. කෙසේ වෙතත් මේන් අනතුරුව තාරකාවේ ඉරණම තීරණය වන්නේ කෝ එක සත් ස්කන්ධය මතයි.
උදාහරණයක් විදිහට ගත්තොත් අපගේ සූර්යයා වැනි ස්කන්ධයේ අඩු තාරකාවක් සුදු වාමනයේ ඊට වඩා වෙනස්. ඒ වගේ තාරකාවක් මෙවැනි පිපිරීමකින් පසුව නියුට්‍රෝන් තාරකාවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ පුපුරන තාරකාවට ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය තුළ ඉන්න පුළුවන්. ඉතින් ඔයගේ ගොඩක් දේවල් YouTube එකේ තියෙනවා. ඔයාට බලන්න අධ්‍යයනය කරන්න. ඒක යන පොඩි ආසාවක් ඇති වෙන්නත් එක තමයි මම ඔක දැම්මේ. හරිද? Right. ගොඩක් ඉන්න එක ඇහුණද නැද්ද කියලා අහන්නත්. නෙහාරා මට මයික් එක චුට්ටක් ඔන් කරන්න යහන. ඔව් සර්. ඇහුණා නේද නෙහාරා? ඔව් සර්. හරි. නෙහාරා කොච්චර දේවල් තියෙනවද මේ අභ්‍යවකාශය අපිට දැනගන්න නේද? ඒකනේ ඔය එකක් විතරයි ඔය බ්ලැක් හෝල් එකක් ගැන විතරයි නේ ඊට පස්සේ කාලයේ සාවකාශය නිකන් තම තියරි කියන එක තරු එතකොට සූර්යයා සෞර ග්‍රහ මණ්ඩල මන්දාකිණී සුපර්නෝව මේ කොච්චර දේවල් අභ්‍යවකාශය අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා හරි මම දැන් පොඩි ප්‍රශ්නයක් අහන්නයි යන්නේ එහෙනම් බලමුද කාටද දෙන්නේ අපි පළවෙනි ප්‍රශ්න රයිට් අපි කාට හරි පළවෙනි ප්‍රශ්නය දෙමු නිකම් මම මේ උත්සාහ කරන්නේ අර යමක් තේරුම් ගත්තද කියන එක වටහා ගන්න හරි දර්ශිකා මදුමාලි කියන මම පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්නම් කියලා හරි දර්ශිකා දර්ශිකා බලන්න හරි අපි යමු සමන්දිකාවට සමන්දි කියන හා මට දෙන්න මම කැමති අභියෝගේ බාර ගන්න කියලා හරි එහෙනම් මම සමන්දිට දෙන අවස්ථාව ඔන්න සමන්දි ඔව් සර් සමන්දිගේ මම අහන ප්‍රශ්නේ මොකක් කියලාද හිතන්නේ සමන්දි දන්න මම අහන්න යන්නේ හරියටම හරි අමුතු ප්‍රශ්නයක් කළු කුහරයක් කියන්නේ මොකක්ද Oh my god. ඉතින් නෑ නේද මම පස්සට කයි කරා. නෑ සර්. ඒක කණි කියන්නේ. මොකද කලු කුහරයක් කියන්නේ. හරි. මම සමන්දිව අමාරුවේ දාන්නයි තවදුරටත්. රයිට්. මම වෙන කෙනෙක්ව ගන්න කාටද කියන්න පුළුවන්. මොකද්ද කලු කුහරයක් කියන්නේ කියලා කාටද කියන්න පුළුවන්. කාටද කියන්න පුළුවන්. හෑන්ඩ් මාක් එකක් දාන්න බලන්න. අපේ පුළුවන් වුණත් කළු කුහරයක් බලන්න ගිහිල්ලා එමු අභ්‍යවකාශයට මම හිතන්නේ අපිට එහෙම අවස්ථාවක් ඉස්සරහදී හම්බ වෙයි මේ අපේ රටේ තරම් ශීක්‍ර දියුණුවක තියෙන නිසා ඉස්සරහදී අපිට එහෙම අවස්ථාවක් හම්බ වෙයි මම දුෂාන් ගෙන් පොඩ්ඩක් කතා බලමු මොකද්ද බ්ලැක් හෝල් එකක් කියන්නේ කියලා තේරුම් ගත්ත විදිය දුෂානේ දුෂා මයික් එක ඔන් කරන්න දුෂා ආ මෙතන ඉන්න සඳරු හරි සඳරු මොකද්ද බ්ලැක් හෝල් එකක් එහෙම නැත්නම් කළු කුහරයක් කියන්නේ මොකක්ද අභ්‍යවකාශයේ ඇති තාරකා විශාල පිපිරීමකින් සෑදෙන ගුරුත්වාකර්ෂණය බලය අධික ස්ථානය වා හොඳ උත්තරයක් දුන්නා දැන් හොඳ පැහැදිලි උත්තරයක් දුන්නා නේ හොඳයි ක්ලැප් එකක් දෙන්න කාටද අපේ
සඳරුට very good හොඳ උත්තරයක් දුන්නා ඒ වගේම අපේ තරුෂ ඉන්නවා තරුෂ කෙනෙක්ත් අහලා බලමු සඳෙන් ඇහුවා සෞරග්‍රහ මණ්ඩලෙම අපේ පන්තියේ ඉන්නවා සඳ ඉන්නවා තරු ඉන්නවා ඔක්කොම ඉන්නවා තරුෂ මොකද බ්ලැක් හෝල් එකක් කියන්නේ විශ්වයේ ඇති ගුරුත්වාකර්ෂණ බලයේ වැඩි ස්ථානයේ විශ්වයේ ඇති ගුරුත්වාකර්ෂණ බලයේ වැඩි ස්ථානයක් හරි හොඳයි රයිට් ඊළඟ ප්‍රශ්න මම අහන්නේ කාගෙන්ද විශ්ව 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 කෝපේ විශ්ව විශ්ව හෑන්ඩ් මාක් එකක් දානවා විශ්ව දැන් හරි විශ්ව මයික් එක ඔන් කරන්න විශ්ව විශ්ව මයික් ඔන් කරන්න පුළුවන් විශ්වක ඔන් වෙන්නේ නැහැ अरे शकीर के मंताव प्रश्न कहाँ दें पृथ्वी नहीं ये तो कहने नहीं आया हम अरे अभी आगे तो ताला बाल बताते हैं ब्लैक होल का क्या निकल मुकादे शकीर ब्लैक होल का क्या स्टीवन हॉकिन संबंधे දැන් අපි ඉස්සරහට ඉගෙන ගන්න හදන්නේ මෙන්න මේ ස්ටීවන් හොකින් සහ කළු කුහර ඇති කළු කුහර අතර ඇති සම්බන්ධය මොකක්ද කියලා අපි අනුන්ගේ සම්බන්ධකම් හොයන්න ටිකක් දක්ෂයි ඒ නිසා අදට අපිට ලැබිලා තියෙන කාලය මෙතකින් ඉබාවටපත් වෙනවා ඒ නිසා අපිට අද දවසේ මේ අයගේ සම්බන්ධය හොයන්න කාලය පොඩ්ඩක් මදි ඒක එක්කලාගේ සම්බන්ධකම් හොයන්න පොඩි කාලයක් ගත වෙනවනේ නේ ඒ නිසා අපි ලබන සතියේ අනිවාර්යෙන් ස්ටීවන් හොකින් සහ කළු කුහර අතර තියෙන සම්බන්ධය සොයාගමු. එහෙනම් ඔබට ලෙන්ගතු කමින් යලිත් ආරාධනා කරනවා එන්න ලබන සතියේ මේ නිමාඩු මාසෙක වලවල නිකන් ඉන්න යාළුවන්ටත් කියන්න. අයිලර්නින් එකේ ඇවිල්ලා අපිත් එක්ක ලස්සනට අපි හැම විෂය කරුණු ඉගෙන ගන්න, රට ගැන ඉගෙන ගන්න, ජීවිතය ගැන ඉගෙන ගන්න, කලාව ගැන ඉගෙන ගන්න, භාෂාව ගැන ඉගෙන ගන්න මේ හැම දෙම පිරුණු මේ විශ්වකෝෂයක් වගේ සිංහල පන්තියට එන්න කියලා. මේ අපි අපි හැමදේම කතා කරා. එකක් විතරක් නෙමෙයි ඔක්කොම. හරිද? අපි විශ්වකෝෂයක් වගේ. ඉතින් සිංගල පන්තියේ මේව අවුරුදු ගාණක් මෙහෙම ආත් එක්ක හිටියොත්, අපිත් එක්ක හිටියොත්, මේ අයිලෑන්ඩ් කොලෙජ් එකත් එක්ක හිටියොත්, අයිලෑන්ඩ් කොලෙජ් එකේ ගුරුවරුත් එක්ක හිටියොත්, වාගේ දැනුම ඉතාම පුළුල් ලෙස වර්ධනය වෙයි. නිකන් කටපාඩම් ගිරව් විතරක් නෙවෙයි. ඉතාම හොඳ දැනුමක් තියෙන, අවබෝධයක් තියෙන, අදහසක් තියෙන, වෙනයක් තියෙන ටිකක් පිරුණු මනසකින් යුක්තව ලෝකේ ගැන ගොඩක් දේවල් දන්න ඕන තැනක බේස් කරන්න පුළුවන් හොඳ ඕල් රවුඩර් කෙනෙක් අපිට හදා ගන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් අපි නැවත හමුවෙමු ලබන සතියේ. ඔබට සුබ සිහින පේන රාත්‍රියක් වේවා. ඒ වගේම මේ සතියත් සුබ සතියක් වේවා. යාලි හමුවෙමේ බලාපොරොත්තුෙන් සමු ගන්න. ආයුබෝවන්. අද සර් මූණ පෙන්නන්න නැතුවම සමු ගන්නවා. ලබන සතියේ මූණ පෙන්නන හමුවෙමු.